ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වසර 30ක අධික කාලයක් පුරාවට ලංකාවේ entertainment කලාව ගැන එහෙම නැත්නම් විනෝදාස්වාදය ගැන කතා කරනකොට එහි පුරෝගාමියා බවට පත් වෙන්නේ සිරස මාධ්‍ය ජාලය එක අවිවාදිත කාරණයක්. සිරස ලංකාවේ entertainment මහගෙදර කියලා සන්නාමගත කරන්නේත් ප්‍රේක්ෂක ඔබම තමයි. ඉතින් එදා මෙදා තුර සිරසලන්තය, කඩමණ්ඩිය, එතකොට ice cream carnival, kite festival මේ වගේ වින්දනීය අත්දැකීම් රසක් ප්‍රේක්ෂක ඔබට තිරණය කරන්නට ඔබේ හදවතේ නාලිකාව සිරසට හැකියාව ලැබෙනවා. ඉතින් දැන් අපි පසු කරන්නේ මේ වසන්ත සමය, අවුරුදු සැනකෙළි සමය. ඉතින් මේ සමයේ ඔන්න ලංකාවේ ලොකුම අවුරුදු සැනකෙළිය සිරස වසන්ත උදානය අරගෙන එන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙදා සැරේ අපි එන්නේ වෙල්ලස්සට, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයට. වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයට තමයි සිරස වසන්ත උදානය අරගෙන එන්නේ. මේ අත්දැකීම මොන වගේ එකක් බවට පත් වේද අපි හදන්නේ ගැන කතා කරන්න. ඉබෙනුන් අපි බොහොම ගෞරවයෙන් වැඩිරේට කැඳවා ගත්තා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාලේකම් අමිල කුමාරසිංහ මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඉබුවන්. ඒ වගේම වැල්ලවාය එක්සත් වෙළඳ සංගමේ සභාපතිතුමා ඉන්න අපිත් එක්ක ජීබී ජයතිලක මහත්මයා බොහොම ගෞරවයෙන් ඔබවත් පිළිගන්නවා ඉබුවන්. ඒ වගේම වැල්ලවාය එක්සත් වෙළඳ සංගමේ භාණ්ඩාගාරික දන්දසිරි විමල වීර මහත්මයා ඔබවත් ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි. ඉතින් අපි සිරස වසන්ත උදානයත් එක්ක එන්නේ වැල්ලවාය නගරයට. වැල්ලවාය නගරය කියන්නේ හරි විශේෂ නගරයක්. මම මුලින්ම කැමති අමිල මහත්මයාට යොමු වෙන්න. දැන් වැල්ලවාය නගරේ හරි ලස්සනයි, හරි සුන්දරයි, ආකර්ෂණීය පැත්තක්, ඒ වගේම භූගෝලීය පීඨියම් ගත්තත් ඒ වගේ ඓතිහාසික පසුබිමකුත් තියෙනවා, කාලගුණික විවිධත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන කතා කරලා අපි ආරම්භයක් ගමු. ඔව්. සිරස වසන්ත උදානය වැල්ලවාය සම්ප්‍රාප්තිය ගැන මම ආඩම්බරයි. වැල්ලවාය නගරයේ කියනකොට ඇත්තටම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශය. එතනදී ඇත්තටම වැල්ලවාය නගරයට පිවිසෙනකොට ප්‍රධාන වශයෙන්ම අපි වෙල්ලස්ස කියන නාමයෙන් තමයි පිවිසෙන්නේ. වෙල්ලස්ස කියන නාමය ඔප්පු කරන්නම අපිට තියෙනවා සාධක. වැල්ලවාය නගරයට ප්‍රධාන පිවිසුම් හතරක් තියෙනවා. ඒ හතරින්ම කුඹුරායල් මැදින් තමයි අපි වැල්ලවාය නගරයට පිවිසෙන්නේ. එතකොට වැල්ලවාය නගරයේ ඓතිහාසික පසුබිම විදිහට යනකොට වැල්ලවාය නගරය හරහා තමයි කිරිඳිවැය ගලා බසින්නේ. කිරිඳිවැය ගලා බසිනකොට ආර්යයන් කිරිඳිවැය ජනාවාස කරගෙන ගියා කියන අපේ පුරාවෘත්තවල සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපි ලොකු ඉතිහාසයකට අපි වැල්ලවාය නගරය ගමන් කරනවා. ඒ වගේම ඒ ඉතිහාසයත් එක්කම පෘතුගීසි ආක්‍රමණය ලංකාවට එළඹෙනකොට රන්දනිවල කියන ස්ථානයේ විශාල සටනක් කළා. අපේ සිංහලයන් ජයග්‍රහණය කර ඒ ඓතිහාසික පුරවැසියන් ජීවත් වෙන ප්‍රදේශයක් විදිහට වැල්ලවාය නගරය සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමී කිව්වා වගේ භූගෝලීය වශයෙන් කඳුවළල්ලෙන් වට වෙලා තියෙන අලංකාර නගරයක්. ඒ වගේම දැනට ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථානවල ඇල්ල නගරයට ආසන්නතම නගරය තමයි වැල්ලවාය. දැන් ඇල්ල සංචාරකයන් රැස් වෙනකොට වැඩි වෙනකොට ක්‍රමක්‍රමෙන් ඔවුන් වැල්ලවාය නගරයට තමයි පිවිසෙන්නේ. වැල්ලවාය කේන්ද්‍රස්ථානය කරගෙන ලංකාවේ ඕනම ස්ථානයකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සුන්දරත්වයෙන් බලනකොට ගාලු ඒ වගේ ගාල මාතර ඒ වගේ දිහාට ඒ වගේම නුවරඑළිය වැලිමඩ අපුතල වගේ ප්‍රදේශවලට බණ්ඩාර ප්‍රදේශවලට ඒ වගේම ආරුගම්බේ පොතුවිල් ඒ වගේ ප්‍රදේශවලටත් ගමනාන්ත සපයන කේන්ද්‍රස්ථානයක් විදිහට තමයි වැල්ලවාය නගරය දැනට පත් වෙලා තියෙන්නේ. අපේ නගරය තුළ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ප්‍රාදේශීය බල ප්‍රදේශය අපි ගත්තොත් ග්‍රාම නිලධාරි වසම් 29කින් සමන්විත වෙලා තියෙනවා. ගම් 148ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ජනගහනය 75,000කට වඩා අධික ජනගහනයක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙනවා, ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගොවිතැන් තමයි ජනතාව කරගෙන යන්නේ. ඒකට ඇත්තනම කාලගුණික දේශගුණික සාධක බොහෝ ඉවහල් වෙනවා. අපිට විනාඩි කිහිපයකදී ලංකාවේ ඕනම කාලගුණික ස්ථානයකට පැමිණීමේ හැකියාව තියෙන වැල්ලවාය නගරය තුළ. ඒ වගේම උඩරට පහතරට එළවලු වගා කරන්න සුදුසු භෞතික භෞමික පරිසරයක් වැල්ලවාය කේන්ද්‍රස්ථාන කරගෙන වැල්ල ප්‍රදේශය තුලාම පැතිරලා තියෙනවා. මේ විදිහට තමයි අපේ වැල්ලවාය නගරය පිළිබඳව වැල්ලවාය ප්‍රදේශය පිළිබඳව
ඇහැදින්වීමක් කරන්න පුළුවන්. හොඳයි දැන් මේ සුවිශේෂී වැල්ලවාය නගරයට සිරස සන්තුදානය ආයෝජනය කරන මේ සුවිශේෂී කටයුත්තට මූලිකවම සහයෝගිතාවය ලබා දෙන්නේ වැල්ලවාය එක්සත් වෙළඳ සංගමය. අපිත් එක්ක ඉන්නවනේ සභාපතිතුමා ජයතිලක මහත්මයා කියන්නකෝ ඇයි මේ වගේ තීරණයක් ගන්න හේතුව කියලා. අපි දැන් වැල්ලවාය එක්සත් වෙළඳ සංගමයේ විදිහට අපි මෙවැනි උත්සව බොහෝ පවත්වලා තියෙනවා. මොකද වැළවා එක්සත් වෙළඳ සංගමය කියන්නේ පැරණි සාම ව්‍යාපාරික යන් 200කින් විතර සමන්විත ව්‍යාපාරික ප්‍රජාවක් එක්ක මුස්ලිම් දමිළ සිංහල සිරවය එකතු වෙලා සැදුම්ලත් එකතුෙන් සැදුම්ලත් වෙළඳ සංගමයක්. ඉතින් මේක බොහොම එකමුතුවෙන් හැම තිස්සම වැඩ කටයුතු කරන වෙළඳ සංගමයක් විදිහට අපි මේ අවුරුදු සමයේ මේ අවුරුද්දේ අපි තීරණය කළේ අවුරුදු උත්සවයක් පවත්වන්නට. එතකොට හොඳ ලස්සනක ඒකේ හැමදාම පවත්වපු අවුරුදු උත්සවයක් නෙමෙයි. මේක නික තාක්ෂණේ හොඳ තාක්ෂණයෙන් ඉහළ හොඳ වර්ණමත් අවුරුදු උත්සවයක් පැවැත්වීම තමයි අපි අරමුණ වුණේ. ඒ එතනදී අපිට හිතුණා මේ සම්බන්ධව අපිට යම්සි මාධ්‍ය ජාලයක් සම්බන්ධ කරගත්තා නම් හොඳයි කියලා. ඒක වර්ණවත් කරගන්නට අපි ඊට පස්සේ ඒකෙදී අපි තීරණය කළේ සිරස මාධ්‍ය ජාලය සම්බන්ධ කරගමු කියලා තමයි අපි තීරණය කළේ. ඒ තීරණයට අපි සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලීමක් කරා ලිපියක් මගින් අපිට එක මේ සම්බන්ධ මේකට සහභාගී වෙලා සහසහායකයෙන් වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවාද කියලා අපි ඉල්ලීමක් කළ අවස්ථාවේ සිරස මාධ්‍ය ජාලය අපිත් එක්ක කතා කරලා එතුමන්ලා වැල්ලවායට ඇවිල්ලා අපි සාකච්ඡාවට කීපයක් තියලා අපේ අදහස් සිරස මාධ්‍ය ජාලයේ ඒ පැමිණි අයගේ අදහස් එක්ක ගලපලා කොහොම හරි මේ අවසානෙට සිරස වසන්ත උදානය කරමු කියන තැනට මේක පත් වුණා. මොකද ඒකෙදී අපි විශේෂයෙන් සිරස මාධ්‍ය ජාලය තෝරගන්නට අපි විශේෂ හේතුවක් වෙන්නේ මොකද ලංකාවේ තියෙන දැවැන්තම මාධ්‍ය ජාලය එකක්. ඒකම ජනතාව අතර බොහොම ජනප්‍රියයි. මම හිතන්නේ ආදර්ශමත් ඉතා පිළිවෙලට වැඩ කරන නාලිකාවක් එක්කම හා මාධ්‍ය ආයතනයක් බවට පත්වෙච්ච ආයතනය නිසා අපි අපේ වෙළඳ සංගමයේ එක්සත් වෙළඳ සංගමයේ තීරණ කළා සිරස මාධ්‍ය ජාලය අපි මේකට තෝරගමු අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා ගන්නට කියලා. මොකද අපි වෙනත් උත්සව දැන් පැවැත්වුවට මේකෙදි අපි ටිකක් වෙන මේ වැල්ලවායේ ජනතාවට කියන සතුට වැඩියෙන් භුක්ති විඳින්න පුළුවන් හොඳ කියන්නේ ඉතා වැදගත් උත්සවයක් විදිහට තමයි මේ වසන්ත උදානේ අපි පවත්වන්නට දැන් කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මොකද ඒකෙදී අපි දකින තව එකක් තමයි අපි මේ පෞගේ කාලය තුළදී අපි සිරස මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා අපි වැඩ කරද්දී අපිට තේරුණා මේ ඒකේ ඒ සිරස මාධ්‍ය ජාලය කරන ඒ පිළිවෙල හරි ලස්සන පිළිවෙලට වැඩක් කරනවා. ඒ නිසා අපිත් ඒක මේකේ වැදගත්ම දේ තමයි සිරස මාධ්‍ය ජාලයයි අපි කතා කිරීමේදී මේ දෙගොල්ලන්ගෙම සහසහයෝගයේ අන්‍යෝන්‍ය සුහදතාවයේ ගොඩනැගිලා එක තැනකට එන්න ලැබිච්ච එක. ඒ අදහස් ගැලපෙලා එක තැනට එන්න ලැබුණා. ඒකෙන් තමයි මේ වසන්ත උදානය වැල්ලවාය කරමු කියන තැන නිර්මාණය වෙන්නේ. ඉතින් අපේ අදහස තියෙන්නේ එක්සත් වෙළඳ සංගමයේ විදිහට අපි වැල්ලවාය නගරේ වැල්ලවාය ප්‍රදේශයේ මේ ගොවි කම්කරු සියලු ජනතාව තමයි අපේ ව්‍යාපාර ප්‍රජාව සඳහා එක් වෙන. මොකද අපි ව්‍යාපාරිකයෝ විදිහට ව්‍යාපාරික ප්‍රජාව විදිහට ඒ ජනතාවගෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපෙන් අනිවාර්යෙන් මේ වැල්ලවාය ප්‍රදේශ ජනතාවට යම්සි දෙයක් අපෙන් සිද්ධ වෙන්න ඕනි කියන අරමුණ ඇතුව තමයි අපි මේ අනිවාර්යෙන්ම
නැති සිරස කියන්නේ කවදාවත් කවදත් විනෝදාස්වාදය දැනුම ප්‍රේක්ෂක ඔබට ලබා දෙන ගමන් ඔබ වෙනුවෙන් වගකීම් ඉටු කරන නාලිකාව එක එදා සිට අද දක්වා ඉදිරියටත් ඒ වෙනුවෙන් අපි බැඳී සිටින බව මතක කරන්නට ඕන. දැන් එක්සත් වෙනද සංගමේ බාන්දාගාරික තුමත් අපිත් එක්ක ඉන්නවා. දැන් ජයතිල මහත්මයා කිව්වා විශේෂ කාර්යභාරයන් රැසක් වෙන බව මතක් කරා. මම කැමති වැඩිදුරටත් දැනගන්න එක්සත් වෙනද සංගමය වැල්ලවාය නගරය ඇතුළේ මොන වගේ කාර්යභාරයක්ද කරන්නේ? ඇත්තම ගත්තොත් එම වැල්ලවාය නගර සීමාවේ ස්ථිර ව්‍යාපාර ස්ථානයක් හිමි එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන සියලු දෙනාට එක්සත් වෙනද සංගමය සමාජික වෙන්න පුළුවන්. සභාපතිතුමා කිව්වා වගේ සමාජිකයන් 200කට ආසන්න ප්‍රමාණයකින් සමාජිකලා ඉන්න දවන්ත සංගමයක්. ඉතින් මේ දවන්ත සංගමය අපි 1983 වගේ තමයි ආරම්භ කරන්නේ. 2006 තමයි මේක ලියාපදිංචි කරලා තින්නේ. එදා මෙදා තුර සමාජිකයන් ඔවුන්ගේ ප්‍රශ්නවලදී ගැටලුවලදී වෙළඳ සංගමය ඉදිරියට මැදිහත් වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රදේශයේ තියෙන ස්වේච්ඡා සංවිධාන, එතකොට රාජ්‍ය ආයතන, පුජ්ජලික ආයතන, ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව ඔවුන් සමග එකතු වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන වෙළඳ සංගමය වෙළඳායේ කරන ලොකුම සංස්කෘතික මංගල්‍යය තමයි මිහිඳු පෙරහැර. ඒකේ බර කරට අරගෙන වෙළඳ වෙළඳ සංගමය තමයි කරන්නේ. ඉතින් මේ ඒ වගේම ප්‍රදේශයේ තියෙන පාසල් දුව දරුවන්ට එතකොට ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් කරනවා. දැන් හැබැයි අපි මේ සිරස මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා මේ කරන වසන්ත උදානයත් එක්ක අපේ සමාජික 200 ආසන ප්‍රමාණයක් ඉන්නේ. අපිට දැන් මේ ටිකට මේ කාලේ වෙනකොට දැනට 25කට වැඩි ප්‍රමාණයක් අපෙන් ඉල්ලුම් කරලා තියෙන සමාජිකත්වයට යනවා. එතකොට අපිට පුළුවන් වෙනවා මේ හරහා වැඩි සමාජිකත්වයක් අරගෙන සමාජිකයන්ටත් එතක වගේම ප්‍රදේශයටත් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් වෙනවා. මේ දැන් සමාජික උනා ඇල්මැරිලි හිටපු ගතිය දැන් කිහිල්ලා තියෙනවා. අපිට සමාජිකයන්ටත් ඒ ප්‍රදේශින් අයට ලොකු කාර්යභාරයක් කිරීමේ ශක්තියක් අපිට දැන් උදා වෙනවා. හොඳයි. ලංකාවේ ලොකුම අවුරුදු සැණකෙළිය සිරස වසන්ත උදානය ගැනයි අපි කතා කරමින් ඉන්නේ. සිරස කියලා කියන්නේ කවදත් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් පෙනී හිටින, ඔබ වෙනුවෙන් වගකීම් ඉටු කරන ඔබගේ හදවතේ නාලිකාව, ඔබගේ හදවත හඳුනන නාලිකාව. 100%ක්ම මේ තීන්දුව తీරන ගන්නේ ඔබ වෙනුවෙන් හිතලා, ඔබ ගැන හිතලා. ඉතින් සිරස වසන්ත උදානය මෙවර එන්නේ වැල්ලවායට කියන කාරණෙත් ඔබ වෙනුවෙන්ම ගත්ත තීරණයක්. ඉතින් ලංකාවේ ලොකුම අවුරුදු සැණකෙළිය ඔන්න වැල්ලවාය තුල පවත්වන සියලු කටයුතු සූදානම් වෙලා තියෙන. ඉතින් අප්‍රේල් මාසේ 7 වෙනිදා වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයට එන්න කියලා තමයි ඔබට ආරාධනා කරන්නේ. මොකද ජන ක්‍රීඩා රසක ඒ විනෝදය අත්දකින්න තෑගි දිනන ගමන් එක අත්දකින්න ඔබට අවස්ථාව තියෙනවා. අපේ කම, ඒ ගැමි සුවඳ, ඒ සංස්කෘතික වටිනාකම් එක්ක මේ ජන ක්‍රීඩා අත්දකින්නට ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම අවුරුදු අසිරිය අත්දකින්නට පුළුවන් ගැමි නැටුම්, ජන ගායනා, මේ සියල්ල ඔබට එදිනට සජීවීව අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම යෝධයන් හැදු, යෝධයන් වැදු, වෙළස යෝධයන්ට අපි ආරාධනා කරනවා. ජව සම්පන්න තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා. එන්න ඔබේ ශක්තිය පෙන්නන්න, උරගා බලන්න. මේ ජන ක්‍රීඩාත් එක්ක එකතු වෙන්නට ඔබට අවස්ථාව තියෙනවා. ගොඩබිමෙන් විතරක් නෙමෙයි, ජලය තුලත් මේ ජන ක්‍රීඩා කරන්නට ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම මේක මේ පවුලේ හැමට ආරාධනා කරන දෙයක්. ඉතින් පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ අවුරුදු අසිරිය, මේ සැණකෙළි සුවය විඳින්නයි ඔබට ආරාධනා කරන්නේ. කොහොමත් අවුරුද්ද කියන්නේ පවුලේ ඇත් එක්ක එකට එකතු වෙලා අත්විඳින්නට ඕන හැඟීමක්. ඉතින් ඒ හැඟීමේ උපරිම දේ අපි එදිනට ඔබට දායාද කරන්න, තීරණ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම වසන්ත උදානයේ මියුසිකල් ෂෝ එක ගැනත් මතක් කරන්න ඕනේ. කාලෙකට පස්සේ වෙල්ලස්සම හෙල්ලෙන සිරස වසන්ත උදානයේ මියුසිකල් ෂෝ එක. සහරා ෆ්ලෑෂ් සංගීතයට ඔබ ආදරය කරන ගායක ගායිකාවන් රසක් කොන්න ගීතවත් වෙනට සූදානම් වෙමින් ඉන්නවා. ශෂිකා නිසංසලා, ආත්මා ලියනගේ චන්දන ලියනාරච්චි, සේනානායක වෙරළියද්ද, ඒ වගේම සිරස සුපර් ස්ටාර් හරහව බඳුරගත්ත නිලාන් හෙට්ටිආරච්චි, ඒ වගේම වොයිස් ශ්‍රී ලංකා හරහව බඳුරගත්ත සතීෂ බාත්, මේ කියන ගායක ගායිකාවන් ඔන්න සහරා ෆ්ලෑෂ් සංගීතයට ගීතවත් වෙන සූදානම්. මේ විතරක් නෙමෙයි,
කාලෙකට පස්සේ එලිමහන් ප්‍රාසංගික වේදිකාවේ වුණ ජිප්සීස් පියල් සහ ෂෙනල් වුණ සංගීතවත් වෙන ගීතවත් වෙන සූදානම් වෙනා ඉන්නවා සහරා ෆ්ලෑෂ් මේ බීට් පෑඩ් සංගීතයත් එක්ක ඉතින් මුළු දවස පුරාම මේ මහජන ක්‍රීඩාංගණයට ආවොත් එම අප්‍රේල් 7 වෙනිදා පවුලේ හැබවමත් එක්ක මේ අවුරුදු අසිරියට අලුත් අර්ථයක් එකතු කරගන්න විනෝදය ලබා ගන්න තෑගි දෙන්න ඔබට අවස්ථාව තියෙනවා. හරි මම නැවතත් අමිල මහත්මයා ඔබ වෙතට එමු වෙන්නම්. දැන් මේ වසන්ත උදානයේ මේ දැවැන්ත කාර්යභාරය ඉටු කරන්න රාජ්‍ය ආයතන පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලබා දෙනවා ප්‍රාදේශීය සභාව විතරක් නෙමෙයි. අපි අනිකුත් රාජ්‍ය ආයතන ගැනත් කතා කරමු මොන වගේ දායකත්වයක්ද ඔවුන් ලබා දෙන්නේ කියලා. ඇත්තටම අපේ වෙළඳ සංගමයේ සභාපතිතුමා තමයි මම දැන් මේක මූලිකත්වයෙන් ගත්තේ මේ වසන්ත උදානයේ වැල්ලාට ගේන්න. ඒකෙදි මම හිතන්නේ අපේ ප්‍රදේශයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන කිසිම කෙනෙක් පසුබට වුන්නේ නැහැ මම හිතන්නේ මේ කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම වැල්ලවා ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය මේ සම්බන්ධව විශාල වගකීමක් මම හිතන්නේ දරනවා මේ වසන්ත උද්දානේ සාර්ථක කරගන්න. ඒ වගේම වැල්ලවා පොලිස් ස්ථානය මේ කටයුතු සඳහා විශාල පිටුවහලක් දක්වනවා. ඒ වගේ වැල්ලවා අපේ ඊට පස්සේ තියෙනවා වැල්ලවා ඩිපෝ වැල්ලවා ඊට පස්සේ සිවිල් පාසල් පාසල් දුවතරව සම්බන්ධ කරගන්න කලාප අධ්‍යාපන කාර්යාලය විශාල මෙහෙයක් දන්නවා. මම හිතන්නේ අදත් වැල්ලවායි කලාපද්‍යම් කාර්ය ක්‍රීඩා අධ්‍යක්ෂතුමා ප්‍රමුඛයෙන් වොලිබෝල් තරගාවලියේ පරමින අධියර දැන් පටන් ගන්න තියෙන වැල්ලවායි නගරයේ මේ දැනට ක්‍රියාත්මක වෙනවා. එතුමාගේ ඒ සියලු විනිශ්චය කටයුතු සඳහා ඒ සහයෝගය දක්වන්නේ අපේ ක්‍රීඩා උපදේශකතුමා ප්‍රමුඛ කලාපද්‍යම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරි මහත්මයාට. ඒ වගේම මම හිතන්නේ මේකට විශාල තවදායකත්ව වෙන අපේ මම හිතන්නේ ජයත්‍රි මහත්මයා අපේ කොට්ටපොර ග්‍රීස් ගහේම ලබා දෙන්න වැල්ලවායි ඩිපෝ ඉපෝ අධිකාරිතුමන් ඒ සඳහා සහාය වෙනවා. ඒ වගේම යවුන් සේනාංකය වැල්ලවා ක්‍රියාත්මක වෙනවා. ඒ යවුන් සේනාංකයේ දූදරුවන් සම්බන්ධ කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඒතර වැල්ල වාරිමාර්ග වැල්ලවායි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේම ජල සම්පාදන දෙපාර්තමේන්තුව අදටත් මම කියන්නේ අපේ සියලු ජල සම්පාදන කටයුතු මේ වෙනකොට ක්‍රීඩාංගණය සම්පූර්ණ කළ ඉවරයි ඒ වාරිමාර්ග ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ අපේ කාර්ය මණ්ඩලය. ප්‍රාදේශීය සභාවත් ඒකම මහජන ක්‍රීඩාංගණය අවශ්‍ය සියලු පහසුකම් ප්‍රාදේශීය සභාවෙතර අපි සපයලා දීලා තියෙනවා. මේ වසන්ත උදානයේ වැල්ලවායට ගෙනල්ලා වැල්ලවා ජනතාව වෙනුවෙන් ඒ ජනතාව වසර කීපයක් බලාගෙන සිටපු සතුට ජනතාවට ලබා දෙන්නට මේ සිරස මාධ්‍යාලයත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරන්නට අපි සියලු රාජ්‍ය ආයතන සැදී පැහැදී සිටිනවා. මම හිතන්නේ කිසිම කෙනෙක් පසුබට වුන්නේ නැහැ මේ කාර්යතාවයේදී වැල්ල සංගයත් එක්ක එකමෙන් අත්වල් බැඳගෙන කටයුතු කරනවා මේ කටයුතු සාර්ථක කරගන්නට. ජයතිල මහත්මය අපි ගත කරමින් ඉන්න අර්බුදකාරී සමයක් පසුගිය මා කාල වකවානුව තුලාම අපි විවිධ අර්බුදවලට මුහුණ දුන්න වසංගත සමයක් පහු කරා. මේ වගේ කාලයකට පස්සේ වැල්ලවාය ප්‍රදේශවාසීන්ට නොමිලේ කිසිම මුදලක් වැය කරන්න නැතුව මේ වගේ වින්දනීය අත්දැකීමක් මේ අවුරුදු අසිරියත් එක්ක ලබාගෙන ලැබෙන එක ගැන මොන වගේ හැඟීමක්ද තියෙන සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට මේ මොන වගේ බලපෑමක් කරයිද? අමුදී මං හිතන්නේ මේක අපේ අපේ වැල්ලවාය එක්සත් වෙළඳ සංගමයේ සිහිනයක් සැබෑ වුණා කියලා තමයි මට හිතෙන්නේ. මොකද හේතුව මේක මේ වසන්ත උදානය තුළින් වැල්ලවාය කියන නම මේ ශ්‍රී ලංකා පුරා විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාම ප්‍රචලිත වෙන්න ඇත්තටම සිරස මාධ්‍යාලය අපිට ලොකු හයියක් වුණා. ඒ හයියට ඇත්තටම මම මේ අවස්ථාව කරගන්න පොඩි ස්තුතියක් කරන්න බොහොමත්ම ස්තුතියි. ඒ ඒ ඒ කාර්යාවේට එකග වෙච්ච එක සම්බන්ධව මේකෙදි අපි බලන්නේ අපේ වැල්ලවාය කියන නම උඩට උස්සලා තියාගන්න. ඒකෙදි අපේ වැල්ලවාය ප්‍රදේශයේ ජනතාවට යම්කිසි හයියක් වෙන්න ජනතාව ආර්ථික පැත්තෙන් මොනවා යම් හෝ දෙයකින් දිනු කරන්න ව්‍යාපාරිකව දිනු කරන්න වැල්ලවාය නගරය සංවර්ධනය කරගන්න නගරය අලංකරණය කරගන්න ඒ වගේ වැඩ කටයුතු රාශියක් මේකෙන් අපි ඉස්සරහට සැලසුම් කරලා තියෙනවා. අහා එක්කම ප්‍රදේශයේ වැල්වාය ප්‍රදේශයේ මේකේ රාජ්‍ය ආයතන සියල්ලත් එක්කම අපේ පෞද්ගලික ආයතන තමයි ඒකම විශේෂයෙන් කියන්න ඕනේ. අපේ එක්සත් වෙළඳ සංගමේ කළමනාකරණ කමිටුවක් ඉන්නවා. ඒ කමිටුව පුදුමාකාර විදිහට හයියක් දෙනවා මේ වැඩසටහන සඳහා. ඒ හයිය තමයි මම එක්සත් වෙළඳසංගමේ සභාපතිවරයා විදිහට මේ වගේ දෙයක් කරන්න මට ඒ හයිය ලැබුණේ මේ අපේ ඒ කළමනාකරණ කමිටුවෙන් හා සමාජිකයන්ගෙන්. මොකද මේක
මේ අවුරුදු 15කින් විතර අවුරුදු 15කින් විතර පාසෙත් කරන අති දවන්ත විශාල වූ උත්සවයක් තමයි මේ සිරස වසන්ත උදානය විදියට අපි වැල්ලවායේ මහජන ක්‍රීඩාංගණය කරන්නේ. මොකද මේකෙදි මම ආරාධනය කරන ඇතම සියලුම අයලා වැල්ලවායේ විතර නෙමෙයි මොනරාල් දිස්ත්‍රික්කේ විතර නෙමෙයි ඌව පළාත විතර නෙමෙයි ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම හොඳ ලස්සන වසන්ත උදානයක් අවුරුදු උත්සවයක් බලන්න පුළුවන්. සියලු දෙනාම එන්න වැල්ලවායේ අපි ඔබ සියලු දෙනාම පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනය කරනවා වසන්ත උදානයේ බලන්නට අප්‍රේල් 7 වැල්ලවායේ නගරෙට එන්න කියලා කියන ගමන් අප්‍රේල් 6 වෙනිදා සියලු දෙනාම පුළුවන් අය වැල්ලවායේ විශාලම ජලාශය හඳපානාගල ජලාශය උරුපැදීමේ තරඟ සහ පිහිනුම් තරඟ ටික පවත්වනවා හඳපානාගල ජලාශයේ අප්‍රේල් මාස 6 වෙනිදා සියලු දෙනාම එතනටත් පැමිණෙන්න කියලා මම ආරාධනය කරන මේ අවස්ථාවේ. හොඳයි අබිල මහත්මිය අපි අවසන් වශයෙන් ආරාධනා කරමු. මේ අත්දැකීම මොන වගේ අත්දැකීමක් බවට පත්වේද කියන බලාපොරොත්තුවත් එක්ක අපි වැල්ලවායේ ප්‍රදේශවාසීන්ට සහ මෙවැනි උනන්දුවක් දක්වන සතුට වෙන කැමති හැමෝටම අපි ආරාධනා කරමු සිරස වසන්ත උදානයත් එක්ක එකතු වෙන්න කියලා. ඇත්තටම අපේ සභාපතිතුමා කිව්වා වගේ සීලුවම මොණරාගල දිස්ත්‍රික්කේ වැල්ලවායේ ප්‍රදේශයේ සීලුවම ජනතාවට ගෙදර ඉන්න නැතුව ඇත්තටම සිරස වසන්ත උදානයේ වැල්ලවා නගරයට එන්න සීලු දෙනාට ආරාධනා කරන ලංක සමස්ත සීලු ආකාශ සීලු දෙනාටම ආරාධනා කරනවා. සිරස නාලිකාව ඔස්සේ ඔබට වැල්ලවට එන්නට බැරි නම් ඔබ සජීවීව වැල්ලවා ජනතාවගේ සතුට අත්විඳින්න ඔබත් එකතු වෙන කෙනෙක් මම සිරු දෙනාටම ආරාධනා කරනවා. හොඳයි, ඉතින් මතකයිනි දවස අප්‍රේල් මාසේ 7 වෙනිදා වැල්ලවායේ මහජන ක්‍රීඩාංගණයට ඔබ දවස පුරාම ආවත් එහෙම ඔබට පුළුවන් මේ සුවිශේෂී අත්දැකීම තෑගි ගොඩක් දිනන ගමන් ජන ක්‍රීඩා රසක ඒ විනෝදය අත්දකින්න. ඉතින් අද දවසේදී අපි කතා කරේ සිරස වසන්ත උදානය ගැන. ඒ ගැන කතා කරන අපිත් එක්කතු වුණා වැල්ලවායේ ප්‍රාදේශීය සභාවේ සභාලේකම් අමිල කුමාරසිංහ මහත්මයා. බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම වැල්ලවායේ එක්සත් වෙළඳ සංගමේ සභාපතිතුමා ජී.බී. ජයතිලක මහත්මයා ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැල්ලවායේ එක්සත් වෙළඳ සංගමේ භාණ්ඩාගාරික නන්ද සිරි විමල වීර මහත්මයා බොහොම ස්තුතියි අද දවසේදී එකතු වුණාට. ඉතින් අපි ඔබට ආරාධනා කරන සිරස වසන්ත උදානය මේ සුවිශේෂී අත්දැකීම මේ අවුරුදු 80ත් එක්ක එකතු වෙන්න අප්‍රේල් 7 වෙනිදා වැල්ලවායේ මහජන ක්‍රීඩාංගණයට එන්න කියලා. ඒත් සමගින් අපි අද දවසට සමුගෙන යන හදන්නේ. ඔබට සුබ දවසක් මේ ජීවිතයට. ඉඩ දෙන්න.